පෞගියා උදු කාලයටම රජයන් මාරු වුණාට අපි ලෝකෙට ණය වෙලා ණය ගන්නවා. ඒකෙන් අපි මොනවා හරි ව්‍යාපෘති කරන්න හදනවා. ඊළඟ ඡන්දෙ දිනන්න ඕනෙ හින්දා ව්‍යාපෘති කරලා අපි ඒකෙනුත් වැඩියෙන් කොමිස් ගහනවා. දේශපාලනඥයෝ ටික කෝටිපතියෝ වෙනවා. රට තවත් ලෝකෙට ණය වෙනවා. රටට සිද්ධ වෙනවා ලෝකේ පුරා හිඟා කමින් ගමන් කරන්න. ඒක තමයි හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ. මේකේ වෙනසක් නැහැ. මේකේ වෙනසක් කරන්න නම් මන් දන්නේ කවුරු හරි මේ පක්ෂයක් රජ කරලා රට ගෙනෙල්ලා බලය අරගෙන මේක වෙනස් කරන්න ඕනේ. නමුත් යහපාලන රජයතේ කරන කියලා ආවට අපේ හිටිය අන්ත දුර්වල නායකයෝ දෙන්නේ ඒ නායකයෝ දෙන්න තිබුණ මේ රටේ හිටපු දුර්වලම නායකයෝ දෙන්න ඒගොල්ල මේ රට කාලේ ඉවර කර අපේ බලාපොරොත්තු සියල්ල සුන් වුණා. ඒ රජය ගේන්න අපි විශාල කැපකිරීමක් කරා. නමුත් අපේ බලාපොරොත්තු සුන් වුණා. දැන් අපි දකිනවා මේ දවස්වලත් ත්‍රස්තවාදී ගැන නැවත කතා කරන ජනතාව බය කරන දේශපාලන බලය රැකගන්න මට කියන්න කනගාටුයි. මම හොඳ සිංහල බෞද්ධයෙක්. අපි දැක්කා පෞගි දස්සලාගේ ඥානසාර හාමුදුරුව මාධ්‍යයට ඇවිල්ලා ත්‍රස්තවාදී ගැන කතා කරනවා. වරගේ උන්වහන්සේගෙන් වැඳලා නමස්කාර කරලා මම ඉල්ලා සිටිනවා. හාමුදුරුවනේ චීවරයට අපි වඳිනවා. නමුත් අර දර්ගා නගරෙත් ප්‍රශ්න ඇති කරා වගේ නැවතත් ඒ වගේ දේවල් මේ රටට ගෙනෙල්ලා රටේ භීෂණේ භීතිය ඇති කරලා රට විනාශ කරන්න එපා කියලා අපි වැඳලා නමස්කාර කරලා උන්වහන්සේගෙන් මම ඉල්ලා සිටිනවා. මහජන ආරක්ෂක ඇමති පිස්සෙක් වගේ දොඩවනවා. තමුන්නාසලට ඊට වඩා හොඳ කෙනෙක් සොයා ගන්න බැරිද? ඔක දෙන්නකො අර දෑසිරි ජයසේකර ඇමතිතුමාට හරි අඩු ගානේ. නැත්නම් ඔබතුමා හරි බාර ගන්න. පිස්සු කතා කිය කිය එතුමත් යන්නේ ඥානසාර හාමුදුර යන ලයින් එකේමයි. මේක හරියට තනි කර වඳුරට දැලිපියේ දුන්නා වගේ එතුමා ගහනවා හතර වටේටම. අතන කැපෙනවා මෙතන කැපෙනවා ඔක්කොම විනාශ වෙනවා. ගෑස් පෝලින් තියෙනවා කිවි පිටි පෝලින් තියෙනවා. මේවා දකින්නකොට අපිට ඉතක් කම්පාවට පත් වෙනවා. ඊට අමතරව අනිත් පැත්තෙන් අපි දකින්නවා කැලෑ කපනවා. කොමාරිකා වවන්න කියලා අක්කර ලක්ෂයක් ඒ පැත්තෙන් කපනවා. ඊළඟට කොම්පෝස්ට් පොර හදන්න කියලාත් කැලෑ කපනවා. මේවා නවත්තන්න තමුන්නාසෙලා පියවර ගන්න හාල්මිල පාලනය කරගන්න බෑ. වී ගොවියට වී වලට හොඳ මිලක් හම්බ වෙන්නේ නැහැ. මේවා වෙනවා නම් ඒ කියන්නේ රජයේ ඉන්න මැතිවරු අකාර්යක්ෂමයි කියන එකයි. පොර විනාශය අනිවාර්යෙන් මේ රටේ ගොවියට කනකොක අඬවලා තියෙනවා. ඒකන තමුන්නාසෙලා හයස් බිවරක් ගන්න රසායනික පොහොර නැතුව විනාඩියක් දෙන්න. විනාඩිය රසායනික පොහොර නැතුව මේක කවදාවත් කරන්න බෑ. ඒක අපේ මතය, අපේ පක්ෂයේ මතය. ගුරුවරුන්ට තමුන්නාසෙලා සාධාරණ ඉෂ්ට කරන්න. ගුරුවරුන්ට තමුන්නාසෙලා මේ පාර අයවැයෙන් වැඩියෙන් බිලියන් එකක් වෙන් කරනවා. ඒ බිලියන් එක වෙන් කරාට ඒකෙන් තමුන්නාසෙලාට රුපියල් 5000ක් දෙන්න බෑ. මෝරෙක් අය කෑ ගහන්න එපා. අහගන්න. රුපියල් 5000 දෙන්නත් බිලියන 15ක් ඕනේ අවුරුද්දකට. බිලියන් එකක් වැඩි කරලා තමුන්නාසේ කරයි. තමුන්නාසේ ඉස්කෝලේ ගියාද? ඉස්කෝලේවත් ගිහිල්ලා නැති එකෙක් වෙදර කෑ ගහනවා. මානව හිමිකම් ලෝහාන් රත්නත් වගේ කට්ටිය දාගෙන හිරේවල් වලට යනවා පිස්තෝල අරගෙන. අරයා ගියා හංසමාලියේ එක්ක. මෙයා යනවා පුෂ්පිකා එක්ක. මේවා නවත්තන්න. මේවා තමුන්නාසේලාගේ රජයට හොඳ නැහැ. රටේ අපේ රටේ ගෞරවයට අභිමානයට හොඳ නැහැ. ඔයත් අරගෙන යන්න කොහේ හරි ඉන්න එකේ කුලුවන් නම් කොහේ හරි. මන්තුමා කාලය අවසන් ඔබතුමාට විනාඩි 4ක් කාලය. අත්තර ගැන අපි කනගාටු වෙනවා. පැන්ඩෝරා වලින් ඔප්පු වෙනවා. කවුද හොරකම් කරන්නේ? කවුද ඒවට හයිය දෙන්නේ? කවුද මෙයා පිටිපස්සේ ඉන්නේ කියලා? ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති.